සමතා චකවාලේසු අත්‍රගචන්තු දේවතා සදධම්මංමනි රජස සනතු සගමොකද ධම්ම සාවනකාලු අයන් බදන්ත ධම්ම සාවෙනකාලු ayaය භදන්තා ධම්මසාවෙනකාලු ayaang භදතා නමුතස්ස භගවෙතු අහතු සම්ම සම්බුදදස්ස නමුතස්ස භගවෙතු areහතු සම්මා සම්බුද්දස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිනතුන හැමකිෙනෙක්මතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සුදා නම්බන මොත. පින ලෝක ජීවත්වෙන මිනිස්සු හැටියට හැමකිෙනනිෙක්ම යම් හෝ දෙයක් හොය මොනයම් හෝ දෙයක් ගවේෂණය කරනවා. අප සොයාගෙනයනු ලබන දේවල් භාග්‍යව සම්මා සබුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට වර්ගී කරණය කරන්න තියදනාා එකක් ආර්ය පර්ේෂණය අනෙක් දේ අනාර්ය පරේෂණය ඒසනා කියල කියන්නේ අපි හොයනවා කියන එක එකට අපි පරේශනා කියල කියන්නේ අපි ජීවිතය මැනවින් ආත්පසු දේවල් හොයනවා ආරය පරේෂණයෙන් කියල කියන්නේ ලෝකයේ අපි හොයන දේවල් තියනවා ඉදවල් ශ්‍රේෂ්ඨ සෙවීමක් කළයුතු සෙවීම ඇතැම් පරේෂණයන් අනාර්ය පරේෂණයන් එක එක ශ්‍රේෂ්ටත්වයෙන් නොසැලකෙන අනාරය මට්ටම පරේෂණයන් දට ආරයපරේෂණ සහ අනාර්යපරේෂණ කෙලා පිට පේ පරේෂණය කොට දෙකකින් දකින්නට පුළුවන් කමතියෙනවා. එලට මොකදද අනාරයපරේෂණය කෙල කියන්නේ අත්තනා ජාතිධම්මෝ සමානෝ ජාතිධම්මංඒව පරියේසති තමන් ජාතිධර්මය ස්භාව කරගෙන ජාතිධර්මය ස්භාව කරගෙන වාසය කරමින් ජාතිධම්මංඒව පරියේසති ජාති ධර්මයම හොයනවා අතනා ජරාධම්මෝ සමානෝ ජරාධම්මන්ගේව පරියේසති තමන් ජරාවස්භාවය කරගෙන ඉඳගෙන ජරාවස්භාව කොටගෙන වාසය කරමින් ජරාවස්භාව කරගත්ත ධර්මයම්ම හොයනවා එවගේම සෝක පරිදේව සංකිලේසාදී වසයෙන් අපි හැමකල්හිම හොයන්නේ එබඳ වූ දේවල් ට මෙ තමයි අනාර පරේෂණය කෙන බුදුරජාණ වහන්සිදේශනා කරන්න මොනද මේ කියන ජාතිය සභාව කරගත්ත ධර්මයෝජාතිය සभाාව කරගත් ධර්මය හැටේයටට බුදුරජාණන් අන්ස පෙන්ෙනන පුත්ත භරිය අප දදරුව කියෙලමක් හිතනවන දේවල් ජාතිය සභාව කරගත්ත ධर्මය. ඒවගේ අපි අනිකුත් දේවල් ගැනම් පිහිතල බැලුවත්ෙම එක අන්නේමලමුද්දල් යානවාන ගෙවල් දරවල් ට පස දම ශාතිී දේවල් වතුපිටි දකඩක් මේ හැම දෙයක්ම ජාති දහම මේ දවල් ජාතිය ස්භාව කරගත්ත දේවල්දේවල් ජරාව ස්භාව කරගත්ත දේවල් මේ දේවල් සෝකය පරිදේවය දුක දෝමනස්ස ස්භාව කරගත්ත දේවල් වගේම සංකිලේසිී බව ස්භාව කරගත්ත දේවල් කෙලෙසීමට හිත දේවල් කෙලෙසීම උරුම කරගත්ත දේවල් එට ඒදේවල්ම අපි ගවේෂනය කරන. ඒදේවල් තමයි සභාවේ ඒදවල්ම ගවේෂණය කරන අතනාම් ජාති දම්මෝ සමානු තමන් ජාතිය සභාව කරගත් කෙනෙක් තමන් ජාතිය සභාව කරගත්ත කෙනෙක්. ජාති ධම්මන්ගේඒම පරියේසිති ජාතිධර්මය මහොයනවා. එතට තමන් සත්ව පුද්ග ලබවෙන් ය සුරු කරගෙන දුක්විදින්න සුදුසුකණ්ටික ලබාගත්ත කෙනෙක් දුක් ගෙනත් දෙන්න පුළුවන් දුකපදවන්න පුළුවන් දේල්ම ලෝකෙතුල හොය නොගවේශණය කරනවා මේක තමයි අනාර පරේෂණ හැටේට බුදුර ජාණන් වහන්ස දේශනාතල පිනතුනි අපේ ජීවිතය දිහා බලන්නකෝ අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතය වැය කරන්නේ අප ජීවිතය කැප කරන්නමකටද කියලා අපි ජීවිතය කැප කරන්නේ අපි සැපෙන් සතුටින් ජීවත් එන්න අවශ්‍ය නිසා ඊට සුදුසු දේවල් අප වටා නිර්මාණය කරගැනීම සඳහා එකකට අපි ජීවත්වෙන්න්න යනකොට අපිට මලමුදල් ගේ දුර ඉඩකඩං ව සම්පත් අපිට දැසි දස්සං මේ මේ දේවල් අවශ්‍ය වෙනවා එතකොට ජීවත්වෙෙන්න්න ගියාට පස්සෙ අපිට ලෝක සතුටං ඉන්නට නං මේ දේවල් අපි ලංකරගෙන තියාගන්නට ඕන එතකොට ද දරුවෝ මේ හැම දෙයක්ම අපිට ජීවත්ව එන්න අවශ්‍යව වන දේව කෙනෙක් සතට වීම සඳහා එකතු කරන්නේ මේ දේවල මේේද කියලා මොහොතකට ඔබටික් කල්පන කළ බලන්නකු හැම කෙනෙක්ම වගේ තෘ්තියට පත්වීම සොඳහා හරි හම්බ කරන්නේ හැම කෙනෙක්ම ගවේෂණය කරන්නේ හැම කෙනෙක්ම පර්ේෂණය කරන්නේ මේ දේවල් පිළිබඳව ඔබ රැකියාවක් කරන්න ඔබේ ජීවිතය වියධම් කරන්න මේ දේවල්ට මේ මහාකරදර බාධකමැන්ද. දවස ගත කරමින් රැකියාව කරමින් ලෙඩක්්දුකක් ගැනම හොයන් බලන්නේ නැතුව මහන්සි වෙමින්. ඔබ කටයුතු කරන්නේ කුමක් සඳහාද මේ ඔබේ තත්ත්වය ඔබ ජීවත්වෙන ඔබේ ලෞකිෙක්ක ජීවිතය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඔබ ගන්න වෑයමක් ප්‍රයත්නයක්. හැබයි මේක අනාරෙපරේෂණයක්. අනාරය ැන මේ ශ්‍රේෂ් නැෑැ මේක සංකිලේෂ පරේෂණය කලයක් പි ෙන කිළුට දේවල්තිකයක් ක අපි හොයාගැන මේ ඇතුලේ පාරි ශුද්ධ දේවල්න පිරිසුදු ේවල් ඇතුල . මේ වස් ඇතු තියනවා ලෝබය මේ ඇතුල තියෙන දේශය මේ ඇතුල තියවා මොහය ඇතුළ මානය ඊර්ෂාව ප්‍රමාධය හැමදයක් මොමේටික ඇතුළ තියෙනු. අන්න ඒනිසා ඒ ඇතුළේ ජීවත්වෙන මනුස්සේකුට කවදාවත් ඒ ටික ඇතුළේ තෘප්තියකට පත්වන්නට පුළුවන්කමක් ඇත්තෙනහැ. ඒහින්ද තමයි ලෝකකෙ දුපතාගේ ඉඳල ධනය හොයාගෙන යන මහ ධනවතා දක්වාම මිනිස්සුන්ට ආත්ම තෘප්තියක් නැත්තේ. මේදක අතුරතුර ජීවත්වෙනන කාටත් ඒ ආත්ම තෘප්තිය නැහැ ඒ හින්ද හැමදාම මහන්සි වෙන්න ඕනේ හැමදාම දේවල් නැතිවෙනොට දුක තමන්ගේ ජීවිතයට ගලාගෙන නවා? ඒ දේවල් අතර කරගන්න මනස වෙහෙස වන්න ටඕන මානුසක පීඩනයනි කම්ම ගොඩනැගෙනවා හැමතාම අතෘප්තිකරව ජීවත්වෙනවා අතෘප්තිකර මනස තෘප්තියකට පත්කරවීම සඳහා තවතව දේවල් හොයනවා එක එක පැතිවලින් සතුටු වෙන්න බලනවා හැබැයි සතුට වීම සඳහා හොයාගෙන යන පැතිවලින් ආ පහු ජිවිතයට දුකගෙනල්ල දෙනවා මේ මේ පරේෂණය මේ නොනවතින පරේෂණය ජදැපරැටතු යම් කිසි දෙයක් කරල කරලා කරලා කිසිම තේරුමක් නැති විදිහටනම් අවසංවනි ඒ උතුම් දෙයක් වෙන්න බැෑනේ අපිනි කතාවට කියෙන ගගටනි කැපගේ කියලා්‍රයජ ඒ අපට ප්‍රයෝජනය පිණි ඇත්තේ නෑ ප්‍රයෝජනයට ගන්න නැති දෙයක් අපි අපි මුළ ජීවිතයම කැප කල කර තිේ න එකකන දදල දුවල අන්තිමේටම මරණය කෙලවර ළඟට ආට පසේ මරණය වලඟට ආවට පස්සේ අපි ආපසු හැරල බලනකොට අපි කරප්පු කිසිම දෙයක් අපිට සැනසිල්ලගෙන දෙන්න නැත. ඒකක්ව අපිත්ත එෙක්ට මේ ගමනට එකතු වෙන්න ඇත්තං එන්න නැත්න තේරමක් නෑ. අන්න ඉනි සාතමයි එදෙවල් අනාරෙපරේෂණ කෙලකිවේ. ඔබ දදරුව ඔබත්ේ කින්න පුළුවන්. හැබයි මරණේ වලළඟට ාවට පස්සේ ඔබට කාගවත් එක්කේ මරණේ හුවමාරු කරගන්න පුලුවන්කමක් ඇත්තනෑ. ඔබ ඔබත් එක්කේ එකට හිටපු කාටවත් ඔබ මරණේ හුවමාරු කරගන්න පුළුවන් කමක් ඇත්ත නෑ. ඔබේ ලෙඩ හුවමාරු කරගන්න පුළුවන්කමක් ඇත්තනෑ. ඔබ බලෝකෙස් උපරිම දනවතෙක් බවටත් ෙ හිටියත්. බ මරණය කටලං හිටගෙන ඉන්න කොටේ වල සමීපි හිටගෙන ඉන්න කොට අර මහ දනස්කන්දේට පුළුවන්කමක් ඇත්ත නෑ ඔබ තව එක තප්පරයක් මේ ලෝක ජීවත් කරන්න ඒ ධනේ හොයන්නට ගත්ත වෙහෙසට පුළුවන්කමක් නෑ ඔබ තව එක තප්පරයක් ජීවත් කරන්න ඔබ මහ බලවතෙක් වෙලා හිටියත් ඔබ මේ මුළු ලෝක සියලුුව පාලක වෙ හිටියත් ඔබේ බලයට පුළුවන්කමක් නෑ බෝ තව එක තපපරයක් ජීවත් කරන්න. හැම වෙලාවකදිම අපේක්ෂා සහිතවම මිනිස්ු මැලයනව නිසා. ජීවිතයට කැමැත්තිෙම ජීවිතය අතහැරලදානව මිනිස්සු. මෙහෙම ජීවත්වෙන තැනක මිනිස්සු තවත් හොයන්නෙම ඒ විදිහට තමන්ගෙන් අතහැරල යන දේවල්ම. එකයි අත්තනා ජාතිදම්මෝ සමානෝ ජාති දම්මන්ගේ පරියේසති අත්තනා ජරාධමෝ සමානෝ ජරාධම්මංගේ පරියේසති අත්තනනා සෝක දම්මෝ සමානෝ සෝක දම්මන්ගේ පරියේසති අදි ලෙස බුදුරජාණන් වහන්සේ අනාර පරේෂණය විවරණය කළ. තමන් බධු සභාාවේක වාසය කරන්න තමන් දුකගේන තැනක වාසය කරන්න තවත් දුකගේන දේවල්ම හොයයිනවා. තවත් සෝකේ උපදවන දේල් ම හොයන. පසේවාත හරලදාාන දදුකයි ව නැතිවලයනකොට දු කයි දවල් න ේයායනකට දුයි මිනිස්සු සැප විදින්න හැමදාම හොයනවා මිනිස්සු සැප විඳින්න කියලා හැමදාම දේවල් හොයනවා අයක තමයි කරන්න. ජීවත්වනවා කියල කරන්නේ අන්නේ සොයාෑම අන්නේ කියන අනාරය පරේෂණය එහන්ද බුද්ධාදී සත්පුරෂයෝ ඒ අනාර්ය පරේෂණය ලෝක කවදාවත් වර්ණනා කළේ නෑ.ඒ අනාරය පරේෂණය වරණ කරන්න පුළුවන්කමක් නෑ. එකට හේතුව තමයි ඒ අනාර්රය පරේෂණය තුළ කෙනෙකුට කවදාව සැනැසීමල බන්න පුළුවන්කම නැතිකමක්. අනාරය පරේෂණය තුළ තමන්ට තාවකාලිකව සිතේ ආශ්වාදයක් ඇති කරන්න පුළුවන් හැබැයි හේතු පල දහම නතර කරලා ඒයි නිදෙන්ට පුළුවන්කමක් ඇත්තෙන. ද ැස්කරගත්ත ේතු ටිට අනුරූපීව තමන්ට තවතනකට යන්න සිද්ධ වෙනවා තමං කියපු කත ත හැරලදාලා යන්න සිද්ධ වෙනවා තවතනක් පාදාන වස්සයෙන්ගල්ල න්න ඉට පසේ එතනටික මමවෙලා එතනටික ඇත්තම වෙලා එතනටික ජීවිතේ වෙලා ඒක රැකගන්නු සාාවත්ව වෙනවා. අද ඔබට දූදරුව හිටියනං අද ඔබට ගෙವල් දොරವල් තිබුුණ නං දවස් ව කොට අතනට ගියාමේ දක්කොම බාහිර දල් එ ඔබේ නොවන දේවල් ඔබට අයිති නැති දේවල් අද ඔබේ කියලා ඔබ හිතාගත්ත කිසිම දෙයක් එදා වෙන කොට ඔබට ඔබ වෙලා නැහැ පිනතුනක මොනතරං වෙහළවදද මේක මොනතර අපෝ දුකට ඇද ධාර්න්නට පුළුවන්තනක්ද මොහතකට බුද්ධිමත්තිකක් කල්පනා කරල හිතල බලන්නක නි පලයක්පන में හේතු පල දම में පැවත්න අविද්‍යතන්හාදී ධर्මය නිසා ससර हिසන है हि නෑ याම් किसी කර්මणමිතක් කැවිල්ලා ඒ කර්මනිමිතට තහා කරන බව නිසා තවතැනක प्र්‍රතිසන්දි වසය අන්න සිද්ධ වෙන බට वालाක්वाන්න පුුව කමක් නැනම් ඔබ හොයල තිය ජීවිते ප දවසිල මැරෙනකම්ම ඔය අවිද්‍යාවෙන් කර්මෙන් රැස්කරගත්ත දේවල් විතරනං ඔබ පුළුවන් කමතියන්නේ අර දුක උපදවන්න පුළුවන් දේවල් විතරක් එකතු කරගත්ත ඔබට පුළුවන් කමතියන්නේ දුක ලැබෙන තැනකටම නැවත යම පමණයි දුකලැබෙන ැනකට නැවත ෑම කියකවේ ඔබ දිවලෝක ගිහිල්ල ඉපදනත් ඔබ බ්‍රහමලෝක ිහිල්ල එපදනත් ඒද දුක ලබෙන තැනක් ඉපදීමක් තියනෙන අන එතන මරණයක් තියෙන ඉපදීම සහ මරණය අතර තුර ජරාව ඕන තරම්තියෙනවා හිතක හටගෙන හිතක නැතිවෙන්න මොහොත තුළ උත්පාද ස්ථිතිය භංගය තුළ ජරාව කියයන දේ තවරී තියෙනවා දීර්විකාලයක් ගෙන කවර කතාවත්. එතුොට ජීවිතේ මෙන්න මේ විදිහට දුක ගෙනල්ල දෙන තැනක වාසය කරන ඔබ තවදුරටත් පරේෂණය කරන්නේ තවදුරටත් හොයාගෙන යන්නේ ඔබට දුකගෙනල්ල දෙන ඒදේම නං ඒදේමනං ඔබ ගවේෂණය කරන්නේ ඔබට දුකගෙනල්ලද ඒදේමනං ඔබ පරේෂණය කරන්නේ පින්නතුන ඔබ බොහම අසරණ තැනක ජීවත්තෙන කෙනෙ ඔබ ඉතා ආසරන ැනක ජීවත්වන කෙනෙ ඔබට කවදාවත් දුකෙන් විදෙන්නට පුළුවන් කමක් ඇතිනෑ එනිසා අප්‍රමාදිීව ඔබ දුකෙෙන් මිදෙන්න්නට උත්සාහාවත්වය යුතු නම් ඔබ කළයුතු දෙයක් තියෙනවා ප්‍රමාදීව දුකෙෙන් මිදනට සහාවත්වීම සඳහා කළයුතු දේ බවට පත්වෙන්නේ ඔබ අනිවාරයෙන්ම දුකෙන් විිදන මාවතක් තුළ දුකෙන් මිදන ක්‍රමවේ දෙයක් තුළ ඔබේ මනසහික්මවාගෙනීම අනඒකට කියෙනා ආර්ය පරේෂණය කියලා ආරයපරේෂණය තමන් ජාතිය සභාව කරගෙන ඉන්නේ ජාති ධර්මණ මේ හොයන්නේ ජාතියෙන් මිදන දෙ ොයාගෙනීම ජාතියෙන් මිදන නිර්වාණය හොයෙනවා නෙවීම හොයනෝ අජාත ධර්මයක් හොය තමන් ඉපදන බව ස්වභාව කරගත්ත ඉපදීම තැවරුණු තැනක ජේවත්වෙන කෙනෙක් වෙලා තමන් ඉපදීම තවරගත්ත තැන ඉපදීම කියනදේ ගෙනනල්ල දෙන්න පුළුවන් තැනක වාසය නොකොට ඔබ අජාත ධර්මයක් හොයාගෙනය න එයට කෙනවා ආර්ය පරේෂණය කියලා එක ශ්‍රේෂ්ඨ පරේෂණය ඒ හොයා යාෑම ශ්‍රේෂ්ටයි ඒ පරේෂණය ඔබ ජීවිතය කළ යුතු දෙයක්ඒ පරේෂණය නොකරහන්නෙකුට කවදාවත්දුකේ කෙළවර කිරීමක් ලබන් පුලුවන්කමක් නැෑ. පිනතුනේ මේ ශාසනයේ සාන්දෘෂ්ටිකයි මේ කෙනෙකුට කියලා අනාගතය ඔබට මෙහම දෙයක් ලැබෙනවා අනාගතේ මරණින් මත්තයඔ බූපදින්නේ නැහැ ඒ නිසා මේ ඔබ වඩන්න කියන දෙයක් නෙමේ මේ ශාසනය මේ සාදෘෂ්ටිකයි මේක අද තමන්තුල උපදෝගත්වොත් අද තමන්ට මේක අත්තුවිද ඉන්න පුළුවන් කම තියනවා දුකනැති බව දුකනැති වෙන කියන එක තමන්තුළ අදදහින්න පුළුවන් කම තියනවා මුළ ලෝකෙම දෙයක් පිළිබඳව දුක්විඳනකොට තමන්ට එතන දුකනැත්තුව ඉන්න පුළුවන්න්නම් මුළ ලෝකෙම ඇලීම කියන දේ තුළ තැවීම උපදෝගන්නකොට තමන්ට එතන ඇලීමත් දුර කරලා තැවැෙන් නඇතු ඉන්න පුළුවන්නම් ඒ වටිනාබග එක ලෝකේ ලේසියෙන් ලබන්න පුළුවන් කමක් නැෑ එක ප්‍රත්්ඥාවෙන් ලබන්න තියෙන දෙයක් එහින්ද ප්‍රත්්ඥාවෙන් ලබන්නට තියන ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරන්නට තියෙන ප්‍ර්ඥාවෙන් සොයාගන්නට තියෙන දේ තමයි ආපරේෂණය කියළලබදුරජාණන් වහන් සි දේශ කළ එ අප ී තු තියන ටොන දේ තමයි පින්නතු. ආරපරේශණය ෂය කියල කියන දුකෙමිදන ග දුක නැති කරන ප්‍රතිපදාව ඒ තුළ අපි ලබන ලෝකොතර පලය එක ජීවත්වනකොට අපි තුළ අවබෝධ කරගන්නට තියෙන අවබෝධයක් අජාත සංख්‍යාත වූ අජර සංख්‍යාත වූ අශෝක සංख්‍යාත වූ නිර්වාණයඒසට ඒ ඇතුළේ ජාතියනෑ මකදේක අජාත ධර්මයයක්. තු අජරවක්තියන ජරාවක් නෑ මොද අජාත ධර්මයක් එක තුේ ශෝකය නැහැ මොදේක අජාත ධර්මය එක තු කිලිට නෑහ මදක ජාත ධර්මය එනිසා එතනට පත්වන්නට නම් එතනට අපි යන්නට නම් අපිට සිද්ධ වෙනවා අපි ජීවත්න තැන ඇලන බැඳන තැන අනාර්ය පරේෂණය නියුක්ත වන තැන සුනු විසුණු කරලදන්න ඒ අනාර්ය පරේෂණය නතර කරලා ආරය පරේෂණයක් කර අපේ මනසාපිට අරගෙනයන්නට සිද්ධුවයින. අනාර පරේෂණය කියලා කිවේ අපිරක් මලින් මතක් කලා වගේ ලෝක දේවල් සොයාෑම් ආරය පරේෂණය කියෙලා කියන්න පින්නතුනේ ලෝකෙ දේව සොයායෑම නෙමයි ඊට ප්‍රති විරද්ධ පටිසෝතගාමීින් දැක්මක් අනු ජීවත්වීම කියන එක එනක් ඒකෙන් කියන ඔබ ජීවත්වෙෙන්න්න ගෙවල්හ දන්නේ පා ට පස්සේ ජීවත්වවෙන්න වශ්‍ය පහසුකන්ටික හදාගන්න පාකනක නෙමේ. ඔබේ දර්ශනය පිහිටන්න ටෝන අනාර පරේෂණයක් පැත්තෙෙන් දර්ශනයට අනුරූපවන මිනිසු ජීවත් වෙන්නේ ඔබ ලෝකඇත් එක්ක ඇලිලා ඒක මත්්‍යම නැහෙමින් ජීවත් වෙන්නේ ඔබ ඒ පැත්තට දක්වන දැක්ම නිසා දැ ඔබ නුවින් ආරය පරේෂණයක් කරන්න පටන්ගත්තොත් ඔබ ලෝකය අත් මිනිස්සු සතුටු වෙන තැන එලෙස සතුට වන්නට යන්නේ නැතිව ඔබේයිට වඩා ප්‍රඥාගෝචරෝ දකිනවා. හරියට පබ්බතත්ෝ බහමට්ටේ දිහිරෝ බාලය අවෙක්කතිීවද. පවතයක් උඩට නැගල ඉන්න මනුස්සේක් ප්‍රඥාවන්තයෙක් නුවනැත්තෙක් පල්ලෙහැ ඉන්න මිනිස්සුම් හොදට දකිනෝ. පල්ලෙහඉන්න බාලයෙන් හොදට දකිනොෝ වගේ ඔබට පුළුවන් දර්ශනය දියුණු නං ඔබේ නුවන ඉහළ මත්තමකට පත්වෙල නං ප්‍රඥාව ැවිල් නංග ට ළන් ර පල්ලහඉන්න නිස්සුගේ මටමද කියන දීර බල ක් පිනතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වු යන්න එතනට අපේ ප්‍රඥාව දියුණු කරගන්නන්නේ කොමද කියලා එන ඒ සඳහා අපිට පෙන්වා මේ ලෝකය තුළ අපි බලාපොරොත්තුවන අපි ලෝකෙ තුළ ජීවත්වෙන තැනතියෙන වැරදි සහගත්ත බව අපි ජීවත්යන තැනති වැරදි සහගත්ත බව අපිට පෙන්වා එකන සත්්‍යය එක්ක පුද්ගලයක්ක ආත්මයක්ක කියලා අපි ලෝකය ඇසුරු කරන සංකිලේසි බව කිලිටුවලට අව්‍ය හිත ක බව හදල තියෙන එක දුරුවන්න ඥානදර්ශනයක් අපිට පෙන්වා. ඒ අපි අපේ ජීවිතය තුළ උපදවාගන්නට ඕන්. එක උපදවාගන්නට නම් ඒ ඥානදර්ශනය දුවන්නට අවශ්‍ය වන විෂයක්ක් ශේස්ත්‍රේගෙන අපිට පරිපූර්ණ දෙැනුමල් කොඩනැගන්න තෝනි. ද වාහනයක් යන්න අවබහොෝදේවල් තියෙනවා වාහනයක් පාර යන්න අපිට එක අරගෙන යන්න හොඳ රෝධටිකක් තියන අන්න ඒ වගේ මේ ඥන්දර්ශනය තම වැදගත්මදහැබම ඥාන දර්ශනය දදුුවන්වශ්‍ය දැනවා පිට තියන්නනටඕන රෝධ්ටි වගේ ඉදදුොඩිස් කන්ද කියනෙ මනනාද ධාතු කියන මනාද ආයතන කියන්නේ මනාද පටි සවපාදයක කියන මනාද මේදෙවල් පිබඳුවතිවෙන අවබෝධය තමයි පිනිතුන වැදගත්වයන්නේ අතහාරත්ත ප්‍රතිවේදේ සහ මොදල් ලොක තියනස්වභාවේ දිහා බැලු වහාම අනාර්ය පරේෂණය සම්පූර්ණව තියෙන හීනයක් ඇතුළේ. හිීනෙන් ඇහැරෙනකොට හීන දේවල් වැඩක් නෑවගේ ඔබ ඔය හීන ලෝකන්දල හොයපුූ කිසිම දෙයක් ඔබට හේතු පල දහමත් එක්ක තබනකොට වැදගත්තු වෙන්නේෙ නෑ. හිනෙන් නගිට්තාාම හීනිෙත් තිබුණ කිසිම දෙයක් වැදගත් නෑ වලි. බඩගිනි වෙලාට ඔබ හිීනෙන් පේෙන හොඳ කෑමක් කම්බි. බෑහරනට පස ඩක්නැ පින්නතුන ක ලග නැත ඔබ ඉන්න බඩගින්නන්නෙන. අන්නේඒ වගේ තමයි ඔබ හිීනෙන් කෑමක් හොයල කෑම දකිනවා වගේ තැන බඩගින්න ඉන්න වෙලාවගේ වගේ තමයි මේ කරන අනාර පරේෂණය. එන ඔබට ආර පරේෂණය තුළ කියන ප්‍රති තත්ව තු ඔබදයක් හොයාගන්නට න හරියට ඇහැරල්ල නැගිටල ඉන්න වෙලාවකගේ අධිමත්තු කෑමක් බ සමී පිට ගන්නවාගේ. බක්ති ම දිින්න පුල. ද න්දයක් එ න බුක්තු වි දිින්න ළුවන් මති න හින ැල්ලදන පහසුවේ මැවන ක්‍රමේයට නෙමෙයින්. ඔබට ඒක දකින්න සිද්ධ වෙන්නේ තමන්තුළ අද්දකින ධර්මයක් තමන්තුල අදදකින සභාවයක් දේට. තුො තමන්තුළ අදදකින සභාවයක්ක දේට තේරුම් ගන්න කොට ඔබ මවාගත්ත ලෝකය සුන විසුුණු වෙන විදිහට එතන පවතින හුදු හේතු ල හමතම බ ද කින්න සිද්ධවෙ. හතු පල දහමතමයි පටි සම්පාද ධර්මය කියලා අපි හඳුනාගන්න. එට පටිචි සම්පාද ධර්මේ දිහා බලනකොට අපිට අපේ ජීවිතේ පේන්න ටඕෝනි ජීවිතේ දිහා දකිනකොට සත්වයෙක් පුද්ගලෙක් නොව හේතු පලදහම හටගෙන නිරුද්ධව වන ස්භාවයම මේ ගතටික අපපිට පේන්න ටෝනි එහම පේනකොට අපිට සම්පූර්ණම ලෝකය සත්ව පුද්ගල ආත්ම භාවයන්ගේෙන් සුඥයි කියනෙ එක අදදකින්නට තුළ න්කම තියෙන. තමයි භාගතනාසින් නොෙක් පර්යායන්ගෙන් නොෙක් ආකාරයන්ගෙන් කරුණු කාරණ පැහැදිල් කරන්නට යදුනේ ධර්මය පැත්තෙන් පටි්ච සඋපාදය විවරණය කිරීමේදී. ට මීට පෙරත්තත් මේ දේශනාවන් මාලාවක් විදිහට අපි පටිස උපාදය පිළිබඳව හඳුනාගන්නටය දොන අවිද්‍යාව සංස්කාරය විඤ්ඥානය නාම රූප සලායතනාදී මේ ධර්ම එකක් එකක් තේරුන් අරගෙන එකනෙකට ප්‍රත්්‍ය වන ස්භාව පිළිබඳව තේරුන්රගෙන අවසාන වස්සයනු අප මේ ප්‍රත්ථවීම කුමනාකාරයේ ප්‍රත්ථවීමක් කියන එක පිළිබඳව තමයි විශේෂයෙන්ම හඳුනාගනිමින් පසුන අවිද්‍යාපච්චය සංකාරා කෙනකට අවිද්‍යාවෙන් කොමද සංස්කාර උපද වන්නේ කියන එක ගැන අපි එහිදී දීර්ග ලෙස හඳුනාගත්තා සංකාර නිසා කොහමඳ විඥ්‍යානය උපදින්නේ කියලා අපි එකත් දීර්ග ලෙස තේරුම්ගත්ත අධපිට තියෙනවා ප්ා රප වි්ඥානය නිසා නාම රූප උපදිනවා කියන එක පිළිබඳව දකින්නට විා පච්චා නාම රූපන් කියන තැනදි මෙතන අප සිත පිළිබඳව කතා කරෙන නිසා මෙතනද අපි රූපය කියන කාරණාව මදකට පසකින් තබල අප වි්්‍යා පච්චා නාමං කියන එක පිළිබඳවටිකක් විමසාහබල ාන පච්ාදැ පි සම්පාදයකන කතා කරනකොට katauang pariyanyana nama rupang itu kataang rupang salahyana itu ce tapi kataangyan katayana paang ්ා ප්‍රත්ය නාමය උපදිනවා කියන මේ ස්භාවය පිළිබඳවට විඥ්‍යාපච්චා නාමං කියනකට විඤ්ාය නිසා නාම ධර්මයෝ උපදිනවා කියල කියන්නේ මත විඥානයේ නිසා නාම ධර්මයෝ උපදිනවා කියල කියන්නේ යම්කිසි තැනක විඤ්ඥානයක් හටගත්තනම් වි්ඥානයක් පාලනානං එ පහල වූ විඤ්ඥානය එතන හටගනු ලබන අනෙකුත් නාම ධර්මයන්ට සිදුවන ප්‍රත්තෙගීම එක අනේ අනෙකුත් චෛතසිකාදී ධර්මයන්ට සිදු කරනු ලබන ප්‍රත්ථවීම තමයි විඤ්‍යාන පච්චා නාමං කියලා හඳුු ලබන්න එතුට මෙතනදි රූපන් කියගන්නි නැත්තෙයි විා පච්ා නාම රූපන් කියලපි සාමාන්‍යයෙන් කතාකරපු එක මෙතැනදි කතා කරන්න නැත්තේ එක කතා කරන්නට පුළුවන්කමතිබෙන රූපය පිළිබඳව කතා කලාම අපිටේකෙ ප්‍රස්තුෘත විශය වෙනස්ස කතා කරන්නට වෙන නිසා මෙතනද අපි නාමය පමණක් අරගෙන කතා කරන්න. එදකට විඥානයේ නිසා නාමය උපදි ආකාරය පිළිබඳව විවරණය කරනකොට විවරණය කරනවා එකත් අර අපි මිට පෙරදේශනාවලද හඳුනාගත්ත ප්‍ර්‍යතාවයන්ගේ. මනාද සහජාත අන්‍යම්්‍ය නිසය සම්ප්‍රයුපත අත්ති අවිගතාදී වසය කොමද මේ ප්‍රත්තිවීම සිද්ධ කරන එක ඒ අමතරව ඉන්ද්‍රිය වසයෙන් ප්‍රත්්‍යවනා කාරය ආහාර වසයෙන් ප්‍රත්්‍යවනා කාරයාදී ලෙස අධිපතිවසයෙන් ප්‍රත්්‍යවනාකාරයදී ලෙස නවාකාරයකට මේ ප්‍රත්්‍යවීම හදුරනනු ලබනවා. එතකට මේ ප්‍රත්්‍යවීම දිහාපි බැලුහම විඤ්ඥානයේ නිසා නාමය උපදවනවා කියන එක අපි තේරුම් ගන්න ටඕනෙ කොහමද විඤ්ඥානය නාමය උපදවන ම්ම ඥාන පචචානා මන්නම විඤ්ඥානයේ කියනේට සහජාත වසෙන් ප්‍රත්ತ වෙන. අഞ්‍යම්‍ය වසෙන් පත්ತවෙනවා. සಪතු වසෙන් පත්ತේන අති වසෙන් ප්‍රත්ತයන. අවිග වසෙන් ්‍රත්ತේන. ඉන්ද්‍රීිය වසෙන් ප්‍රත්ತේ ආහාර වසෙන් පත්වයන. එවගේම අධිකති වසෙන් පත්ತ වෙනවා මෙ මේ ආ ර ෙන් මයි ප්‍රත්වීම සිද්ධවෙෙන් ට යම් තැනක් කියයම් අවස්ථාවක් අපි නුවනින් සම්ර්ශණය කරනට අපි දකිනව විඤ්ඥානය නාමේයට ප්‍රත්්‍යවෙන මේ අවස්ථාවේදී ඒ එක සහජාත වසේ ඉඥ්ඥානයේ නාමේයට ප්‍රත්්‍යවෙන අංජම්්‍ය වසේ. විඤ්ඥානයේ මෙතන දිනාමයට ප්‍රත්වෙෙන නිස්සේ ව වශයෙන්. විඤ්ඥානයේ මෙතන දිනාමේ උපදුවන්නට ප්‍රත්්‍ය වෙලා තියෙන සම්ප්‍රයුක්ත විදිහයටට. එවනත්න් අත්ති අවිගතතු විදිහට අපිටි එතවට එක නුවනින් සම්මර්ශණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කියන කාරණා ටිකක් ගැබුරු ධර්මකාරණ ගැබුරු ප්‍රවේෂයන් තුළ අපිට තේරුම් ගන්නට තියන්නේ. ඉඳ ඔබේ නුවන මේ කරුණුත් එ අරගෙන යන්න අවශ්‍යයි මේ ධර්මකාරණා පිළිබඳු ඔබේ නුවන අරගෙන යන්න වශ්‍යයි. තේරෙන් ඇතිවනත් නැවත නැවත මේ කරුණු ගැන ඔබේ අවධානයේ යොමු කරනකොට ඔබට ඒ කාරණාව ඇතුළේ කතා කරන්නම කද්ද කියන එක අපහෝ සියොම තේරු ගන්නපුළ අංකම තිය. එක රක් ම දේශනාවයට සමහර විටක පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්කමක් නෑ. ඔබට තවවතාවක්කේ කහන්න සිටුවෙනවා. ඔට ඇතමිට දෙතුන්වතාවක් කහල හරි ඔබට පුළාමේ කාරණාවය කතා කරන දේ පිළිබඳ තේරුම් ගන්න. එකට විඥ්‍යාපච්චයයා නාමං කියනකොට. විඤ්ඥානය නිසා නාමය උපදිනවා කියලා කියනකොට. කොහොමද විඤ්ඥානයේ නිසා නාමය යපදින්නේ. ට සහජාතයි කියලා කියන්නේ. ට උපදිනෝ කියන අපි මීට පෙරහඳුනා ගෙන තියන සහජාත කියන වචනය ගැන එතුවට සහජාත්තයි කියල කියන්නේ එකට උපදිනෝ එකට උපදිනෝ එතුොට දැන් අපි සහෝදර කියල කියන සහ උදර එතුට ඒ එකම මවකුසකින් බිහි වෙනකොට ටේවගේ මෙතන සහජාත කියල කියන්නේ එකට උපදිනෝ කිය ජාත කියන ඉපදීමටන එතුවට සහජාත කියනකොට එකට ඉපදීමක් ගැන කතා කරනකොට මෙතන මේ විඤ්ඥානය සහ නාමය එකට උපදින අවස්ථාවකදී විඤ්ඥානය නාමයට ප්‍රත්්‍ය වෙනවා සහජාත ප්‍රත්්‍යවීමක් විදිහයට ්ඥා නාමයට ප්‍රත්්‍ය වෙනවා සාජාත ප්‍රත්්‍යවීමක් වියට රට මේ විඤ්ඥානයයි නාමයයි එකම අවස්ථාවක් තමයි නියෝජනය කරන්න එකග එක හිතක් එක හිතක් සහජාත වන්නං එකක් එක වෙලාව උපදින දෙයක් වෙන්න පැ එතට විඤ්ඥානය කියන්න විජානන ලක්ෂණය විතරයි දැනගන්නා බව විතරයි එතෝට දැනගන්නා බව විතර නම් විජානනය කියල කියන්නේ අන්නේ දැනගන්නා ස්භාවය එහෙම තියෙන කොට දැනගැනීමට තව දේවල් තියෙන්න්න පැ දැනගන්න බවන විඤ්ඥානය කියල විජානනය කියල කියන්නේ මොනද දැනගන්න දැන ගැනීම ඇතිවන්නේම දැනගණ්ඩ දෙයක් තියෙනකොට දැ තාත්ත කෙනෙ කුපදින්නේ පුතාව ලැබෙන කොටමන දරවා ලැබෙන කොටම තමයි දරුවගේ තත්පදින එතකොට දරුවවා උපදිනකොටම දරුවගේ තාත්වත් උපදිනෝ තාත් ඔපදිනකොටම දරුව එක්කුපදිනවා අන්නඒ වගේතය ඉතුට විඤ්ඥානය යම් වෙලාව උපදිනව නං විජානය යම් තැනක තියෙනවානං විජානනයේ කරන්න දැනගන්න යමක් තියන්නට ඕන් එදට අන්න ඒ දැනගැනීමට අවශ්‍ය වන වේදනා සඥාචේතනාදී අනි ධර්මටික්කමකද කියන්නේ ඒදේවල හඳුනන නාමේ කියලා එදට ඒ සහජාත වසයෙන් එක හිතාක් ගත්තහම ඒ විஞ්ඥාණය ඒ සිතේත්තියන නාමයට සහජාත වසයෙන් එකට ඉපැත්ම විදිහට ප්‍රත්තිවීම සිද්ධුවන සහජාත වයෙන් ප්‍රත්තිවීම පස අඥමඥ්‍යසයෙන් ප්‍රත්වයන එකට ඉපදුනනාට පස්සේ සාමාන්‍යයෙන් අන්‍යමංඥ්‍ය වසයෙන් ප්‍රත්වීම දකින්න පුළුවන් කමතියෙනවා විඤ්ඥානයේ නාමයට ප්‍රත්ථේ නාමේ විඤ්ඥානයට ප්‍රත්තය දැ දරවා උපද ඉපදනු කමතමයි තව කෙනෙක් තාත්තෙක් බවට පත් කළේ එය තාත්තෙක් බවට පත්වන කියන එකම දරුවෙකුගේ ඉපදීම ගැන කතාවක් එතට එක එකනකට සම්බදධයක් තියෙන එක වෙන් කරන්න පුළුවන් මක්නෑ එකිනිිකට වෙන්ංකරන්න බැරි දෙයක් වගේ තමයි මෙතනත් සිද්ධවෙෙන. නාම රූපටත් රූපය නාමයටත් එකනිිකට ප්‍රත්තිවීම සිද්ධ වෙනවා. නාමේනතුව රූපේනැහැ රපයනැතුව නාමේනෑ. එදකට මේ ආකාරයට සිද්ධුව වන ප්‍රත්්‍යතාව තමයි මේ විඤ්ඥාණ සා නාම කියනක අතර සිද්ධ වනම ප්‍රත්්‍ය වැටියයට අපි දකින්න පුළුවන් කමතිය. අන්‍ය මන්්‍ය සේෙන් ප්‍රත්තිව. delante ො ஞාන පචා නමං කියලා කියනකොට මේ විඥාන ප්‍රතයෙන් නාමය උපදින්නේ සාජාතු වසයුත් අ වසේ අ කිය කියනොට එකනෙ එකට පත් වෙනනාම රූපගන කතා කලා වගේ වගේ තා සහ දරුව ගෙන කතා කලා වගේ උපමාධක දාරණ දෙකක්ව ඒට ඒ වගේම තමයි අපිට මෙතනදිමේ සිද්ධ ව කාරයක් විඤඥානයේ නිසා නාමය උපදිනවා කියෙනෙක. තුොට විං්ඥානයේ නිසා නාමය උපදිනකොට අපිට තේරුම් ගන්න පුළුවන් කම තියෙනවා විඤ්ඥානයේ ප්‍රත්්‍යක් කරගෙන නාමය උපදින්නේ. විඤ්ඥානයේ නාමයට උපදින්නට එක පැත්තකින් ප්‍රත්තිවෙනවා නාමය විඤ්ඥානයේ පැවැත්මට ප්‍රත්තේලා ති නමිකතමයි අන්‍යංඥ්‍ය ප්‍රත්්‍යතා. මේ කතා කරන්න එක මොහොත්තක්ක එක හිත්තක සහජාත අන්‍යමන්‍ය කියල කියන්නේ නිසා එවගේ නිස්සේ වසයෙන් ප්‍රත්ති වෙනවා නිස්සේ වසේ නිසේ කියල කියන්නේ නිසේ කර කියන්නේ නිස්ශ්‍රිය කරගෙන නිශ්‍රය කරගෙන එතුට දැ මේ විඥ්ාණය ඇසුරු කරගෙන තමයි නම් ධර්මික පවතිී. නාම ඇසරු කරගෙන තමයි විඤ්ඥානය පවතිනීම එක හිතක නිස්ශ්‍රේ ප්‍රත්ථය එ දෙෙන්ට පුළුවන් කම තියෙන ඒවගේම ඒ හිත හටගෙන්න නිරුද්ධ වෙන කොට ඒ හිත ඇසුරු කරගෙන තවහිතක් එබඳ වූම ආකාරයකින් එක තවහිතක් උපදින ඒක හරිටර එක වෛරස්ස එකක් ඒවගේම තව එකක් නිර්මාණය කරගන්න ය වගේ වගේඒයාවගේම තව එකක් නිර්මාණය කරගන්න අඒ වගේ මේ එක හිතක් හටගෙන ඉතුර නැතුව නැතිවෙන හැබයි ඒහිත්ත නිස්ශ්‍රේ කරගත්ත හම කදදවෙන්න. හිත නිස්්‍රේ කරගත්තහම තව ඒවගේ මේක් අපට දකින්න පුළුවන්කමතියෙන ඒක නිශ්‍රේත කරගත්තහම තව එකක් දකින්න පුළුවන්කමතියෙන මේ විදියට එක සමාන චිත්ත සන්තතියක පැවැත්මක් අපිට දකින්න පුළුව එනිසා තමයි යම්හිතකෙන් ප්‍රතිසාන්දිී ගත්ත නං ප්‍රතිසන්දිි ගත්ත හිත නැවත්ත චෘතිය දක්වාම ඒ භවාංග සන්තතිය එක් ාකාර වූ සිතක් විදිහටම උපදමින් නිරද්ධවිමින් එපදමින් නිරද්ධවිමින් පවතින ශක්තියකින් යොක්තව වවක්්‍ය කළ කියන්නේ. නිශ්‍රය කරගන්න. අර හිතම නිස්ශ්‍රේ කරගෙන තමයි චිත්ත පරම්පරාව පවතින්නේ. එනිසා එක සිතක එක මොහොත්තක වෙන්න පුළුවන් කමත් තියෙනවා. එක සිත්තක නොවී තව හි තක් නිස්ශ්‍රේ කර නිශ්‍රේ නිශ්‍රිතවීම නිසාත් ංස්ම කියන විඤ්ඥානය නිසා නාමය නාමයහි පැවැත්ම තියන පුළුවන්කම තියෙනවා. දොට අවස්ථා දෙකක් අපි මේ කතා කළේ එක හිතේ නැ තිනම් ඒ ඒ විඤ්ඥානය කියන එක එක අවස්ථාවක් හැටියේට ගෙන නාමේ කියන එක ව අවස්ථාවක් හැටියට ගෙනඒ විඤ්ඥානය සහ නාමය අතර අවා දෙකදී සිද්ධ වෙනක් නිස්සේ නිස්ශ්‍රරිතාදී ලෙස ප්‍රත්වීම තමයි මෙදවැනි අවස්ථාාවදිි කතා. එදට මෙන්න මේආකාරයට නිස්සේ වසේනුත් ප්‍රත්්‍යවෙන්න පුළුවන් කම තියනවා. නිස්සේ වසයෙන් ප්‍රත්තිවෙන්න පුළුවන්. ඒවගේම ඊළඟට ප්‍රත්්‍ය වෙන්නට පුළුවන්ම තියනවා සම්ප්‍රයුක්ත වසයෙන් සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ. එකට යෙදිල තියෙනවා. එකට යෙදිල තියනවා. එකට යුක්තයි එක එකට පවති නෝ ඒතමයි සම්ප්‍රයුක්තයි කියලගන. ඉස්සලකව සහජාතයි කියලා. එකට ඉපදුනා කියනෙන එකට ඉපදුනාට එකට පවතිනැත්තා මෙතන දෙ කියන සම්ප්‍රයොක්තයි කියන එක එකට පවත්ති නෝ කියන එක. එකට ජීවත්්‍ය න එකට පවතිනෝ. එතවට යම් එක හිතක් ගත්තහම ඒහිතත් එක්ක සහජාතවන නාම ධර්මටික ඒහිතේ සම්ප්‍රයුක්තව ඒහිත හටගෙන නිරුද්ධ වෙනකං එක තියනෙන හිතඒදන නම ධර්මිගේ ඒහිත හටගෙන නිරුද්ද වෙන කකන්තියනවා. එදොට ඒහිත නිරුද්ද වෙන වෙලාවේදි විඥාන නැතිව වෙනකොට නාම ධර්මටික නැතින න ධර්මටි නතිව කට නැ න විඥාන නැතිනකොටම නාමතික නැතිවෙන නාමටික ැතිනෙන ා න එකට පදුනාා එකට නිරුද්ධ වෙනවා මෙ ධර්මයන්ගේ සභාවයකයි. එදකොට මෙන්න සම්ප්‍රයුක්ත භාවය. අර ඉපදිල පවතිනකං යෙදිල තියෙන්නේෙ කොහොමද මේ දර්මටක යෙදිල තියනෙ ඔක්කොම එකට එකතු වෙලා එකට යදතුළ දෙක්ව විදිහට තමයි මේ දේවල්ල පැවැත්ම සිද්වෙලා න එකක තමයි සම්ප්‍රයුක්තයි කියලකන්නේ. සම්ප්‍රයුක්තයි. එවගේම අත්හ යම් තැනක මේ රූපය ඇසුරු කරගෙන මේ චිත්ත සන්තතිය නැවත නැවත පපදින බවක් තියෙනවා නං එතන. විඤ්ඥාණය නාමයට ප්‍රත්්‍ය වෙනවා අත්හි වසේ ඇ ඇත කියන ප්‍රථ්‍යතාවෙන් ප්‍රත්වෙන එතන නිරුද්ධවෙලාන එක ඇත ඇසුරු කරගෙන නැවත උපදදිනවා නිුද්ධ වෙනවා නිරුද්ධනාට ආය උපදින. අත්ි ප්‍රත්්‍යතාව එතන තියෙන නිසා. ය ප්‍රත්්‍යතාව යම් තැක සිදුනු අය උපදින්නේන. හිත හෝ නාමධර්මයන්ගේ පැවැත්මක් එතන විං්ඥානය හෝ අනිකු නාමයන්ගේ පැවත්මක් එතන සිද් වෙන්නේ පත්තාවේ තියවා එවගේ අවිගතයි අවිගතයි විගතභාවයට පත්වෙල නෑ දුරවෙල නෑ විඤ්ඥානය යම් තැනක තියෙනවාන එක සිතක ඒහිතේ නාම ධර්මටික පස්සේ නැති වෙන්නේ විඥානය ඉස්සල්ල නැතියනු කෙක් නෑ එම ඒහිතේ තින අනික් වේදන සංඥාද ධර්මටික ඉසල්ල ැතිවෙල ගහිල්ල විානය නැති වෙන්නේ පස කියල හෙමකක් ඇත්ති දුරු නොූ කල්ලි තමයි මේ ධර්මයන්ගේ පැවැත්ම අපට දකින්න පුළුවන් කමතිනේ නිසා අවිගත ප්‍රත්්‍යතාවයට මෙතන හුනාගන්නට පුළුවන්මති අවිගතයි අගයි එට අවිගත භාවේ මෙතන තියෙනවා වගේම අපිට හඳුනාගන්නට පුළුවන් කමතියෝ මෙතන සිද්ධ වෙන අනෙකුත් ප්‍ර්‍යතාව තමයි ඉන්ද්‍රී වශයෙන් ප්‍රත්වීම තියෙනවා අහාර වස්සයෙන් ප්‍රත්තිවීම තියෙනවා අධිපති වසයෙන් ප්‍රතිවීම තියෙනවා. ඉන්ද්‍රීය කේල කියයන් හැමවෙලාවකරීම ප්‍රධාන ඉන්ද්‍රාර්ථයෙන් ප්‍රධානයෙක් විදිහට කටයුතු කරනවා. එකට අප ඉන්ද්‍රයේ ධර්ම විදයට හඳුනාගන්නවා ඉන්ද්‍රයේ ධර්ම සමූහයක් තිේෙනවා. අපි පංචන්ද්‍රී ධර්මයයක් අප හඳුනාගන්න ඉන්ද්‍ර ධර්මදයට. ඉට පස්ස සෝමන සීන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය සුකේන්ද්‍රියය දුක්කේන්ද්‍රිය උපෙක්කේන්ද්‍රිය ජීවිත න්ද්‍රියය යාදලෙ අපි ඉද්‍රිය ධර්මයන් පිළිබඳ වෙනම හඳුනාගන්නු ලබනවා කොටිම කිවෝත් අප ඉන්ද්‍රී දරම විසි දෙකක් පිළිබඳු කටා කරනම ඒ ඒ හිතේ ඉන්ද්‍රියකෘොත් සිද්ධ කරනු ලබන දේව. ඒඒ සිත්තල ඒ ඒ ධර්මයන් ඒ තැන්වල ඉද්‍රියකොත්ය සිද්ධ කරන දේව. වගේ ඒ රූපයන්ගේ ඒඒ තැන්වල ඉන්ද්‍රියකෘත්්‍ය සිද්ධ කරන අවස්ථාවන්. එකන ප්‍රධානියය කැටටයුතු කරන කිය. එ මෙතනද මේ ඉන්ද්‍රිය කියන වචනය මේ ප්‍රත්්‍යයක් විදිහට අපි යොදාගන්න. එට ඉන්ද්‍රී කියන දේ ප්‍රත්්‍යයක් විදිහට මෙතන යදෙනකොට කුමකටද ප්‍රත්්‍යවෙන්නේ වෙඤ්ඥානය නාමයට ප්‍රත්්‍ය වෙන ඉන්ද්‍රිය ප්‍රත්්‍ය විදිහට එතන ප්‍රධානයෙක් විදිහට ප්‍රත්්‍යවීම සිදු කරන ලබනවා. යම් ආකාරයේ සිතක් එබඳු ආකාරයම තව සිතක් උපදවන්නට හේතුවෙන්නේ ඒදන ධර්ම ඉද්‍රිය ධර්මයන්ගේ සභාවේ. එරවට යම් නාම ධර්මයන්ගේ යම් ඉන්ද්‍රියකෘත්තියක් සිද්ධ වෙනවා නං විඤ්ඥානයේ එබඳු ස්භාවයක්ම ගන්න. එදවට විඤ්ඥානයහි යම් සභාවයක් තියෙනවා නං ඒ නාමධර්මයන්ගේ එබඳු ඉන්ද්‍රිය සභභාවයක්ම පවතිනවා.ඒ දෙක එකනෙකට නොයික්ම වූ මට්ටමක පවතිනවා ඒ නිසාම ඒ ඒ විඥා නාමයට ඉන්ද්‍රීය ප්‍රත්්‍ය විදිහට ප්‍රත්ථවීම සිද්ධ කරනු ලබනවා. එදට නාමධර්මයන්ගේ පැනවීම පේන්නේ විඤ්ඥානය තියෙන නිසා. විජානය කරන්නමකදද විජානනය කරන්නේ හි තින ස්භාවේන එක සැපයි කියල දන්නව විජානනය කරනවා දුකයි කියල විජානනය කරනවා එහි සභාවේ පිළිබඳව විජානය කරනු ලබනු. එහි හා දුනාගැනීම පිළිබඳවූ විජානය කරනවා. එතොට යම්යම්මාර ඉන්ද්‍රියන්ගේ ස්වභාවයක් තියනවා ඒ ඉන්ද්‍රියන්ගේ ස්වභාවේම තමයි විජානනය කරන්නේ. විජාණනැස් ලක්ෂණයේ නිසා තමයි එහිත්තියෙන සෝමනස් වභාවේ ප්‍රකට වෙන්නේ. එහිතිබෙන දෝමනස්වභාවේ ප්‍රකට වෙන්නේ. ඒ තියන සද්ධාවිරි සති සමාධී ප්‍රඥාදී විදිහටේ ධර්මයෝ ප්‍රකට වෙන්නේ. ඒ ජවිතාදී ඉද්‍ර ධර්මයන්ගේ පැවත් මක් පේෙන් නාම ජීවිත ඉන්ද්‍රියාදදේවල සෝමනස් දෝමනස්සු පෙක්කාාදී වසයෙන් සුකදදුක්කාාදී වසයෙන් ඉන්ද්‍රී ධර්මයන්ගේ පැනවීීමක් පේ කුමක් නිසාද ඒ ඉන්ද්‍රිය ධර්මය ඇසු කරගත්තා ව විඤ්ඥානය නිසයි ඒ ඉන්ද්‍රිය ධර්මය ඇසුරු කරගත්ත විඤ්ඥානයක් තියනවාවනම් විඤ්ඥානය ඉද්‍රිය වට පත්වෙනවානි කම්මාර ඉන්ද්‍රී ධර්මයට. එදට ඒ නාමයට වි්ඥානය ඉන්ද්‍රිය වස්සයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කරනු ලබනවා. විඤ්ඥානයේ නාමයට ඉන්ද්‍රී වසයෙන් ප්‍රත්්‍යවීම සිදුකරනු ලබනවා. ඊට පස්සේ ආහාර වසයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කරනවා. ආහාර වස්යෙන් ප්‍රත්්‍යය වන. විඤ්ඥානයේ නාමයට ආහාර වසයෙන් ප ප්‍රති වෙනවා. අපි පසුගේ දේශනාවත්තුලදී සතිය අපි කතාකරපපු දේශනාවවතු දදි ආහාර ප්‍රත්ති පිළිබඳවවා හඳුනාගත්තා.ට එහිදි කබලිින් කාරහාරයකය න්නම කදද ස්පර්ෂාහාරයක අනම කදද මනෝ සංචේතනාහාරයක නම කද විඤ්ඥානාහාරයකය අන්නම කද කියන එක පිළිබඳව අපි විශේෂයෙන්ම එතනදී අවධානයක් එම කරන්නට යදුණා. ස්පර්හාරය මනෝ සංචේතනාහාරය විඤ්ඥානා හාරය කියන මේ ආහාරතුනා නාම ධර්ම හැටේට හඳුනාගත්තා ට මෙතනදි විඤ්ඥානය කියල කියන්න එක ආහාරයක්. මනෝ සංචේතනාව සහ පර්ශය කියල කියන්නේ අක් ආරනාම ආහාර දෙකන. දැන් විඤ්ඥානපච්චයා නාාවං කියල කතා කරනකොට මේ විඤ්ඥානයම තමයි අපහුුවර නාමධර්මටික උපදවන්නට ප්‍රත්ති වෙන්නේ ආහාර චක්‍රයක් කිය ල අපි හඳුන ගත්තේ ආහාරය කියල කියන්නේ එකක්න මේ හාරය කියනක චක්‍රයක්ැ සරල රේකාවක්න මේ ආහාරටි කියලන මේ චක්‍රයක් විදහට අපි හඳුනනා ගඩ තියෙනද මනෝ සංචේතනාව ත්‍රවිද භව ගෙනල්ලද දෙනකොට ත්‍රවිද භවයට අනරප විඤ්‍යානය පහල වෙනවා අනන් ආපහු විං්ඥානය පහල වනකටමුකද කරන්න විඤ්ඥානය නැවත් නාමරූපයට ප්‍රත්්‍යවීම නිසා නැවත කබලින්කා රහාරාදී ප්‍රත්තයෙන් ස්පර්ෂ මනෝ සංචේතනාදී ආරදේවල් උපදවන්නට වශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලබන. එරට මේ විඤ්ඥාණය නැවත නාමේයටක් ප්‍රත්වය වෙන විඤඥාය නවත රූපයටටත් ප්‍රත්්‍ය වෙන අපි මුලිමකව රූපය ගැන කතා කරන්න ගෙොත් අපිට තව කරුණු රාශයක් මෙතන දී අදාළ කරගන්න වෙන නිසා පිරූපය ගැන නැතිව මෙතන නාම ධර්මතා ටික පිළිබඳ විශේෂයෙන් කතා කරන්නේ. ඒ ධර්මික පිළිබඳව අපි හඳුනාගන්නකට අපිට පේවා. විඤ්ඥානාහාරයේ නිසාමතමයි. ස්පර්ෂ මනෝ සංචේතනා කින මේ ආහාර දෙකේ නැවත පැනවීම පේෙන්. අයතන හැදුහාම හැදුනවා අයතනයන්ට ස් පර්ශවෙනවා ස්පර්ෂයන්ට නැවත ආපහු මේ වේදන සඥ ඇති කරල ඉදවල් පිළිබඳ. අපහු කර්ම රැස් කරගන්න පුළාන් නැවත අපහු කර්මවිඤ්ඥානය පැවැත්ම නිසා.ආපහු මේ චක්‍රය, මේ විදිහටම සිද්ධ වෙනවා ප්‍රවර්තනයක් කැරකෙමින් යනවා අපි ගෙන සසර ගමන් කරනවා කිමේකට මේ ප්‍රවර්තනයට මේ එකනෙකට ප්‍රත්්‍යවීමක් තමයි සිද්ධ වෙන්නේ එකනෙකට ප්‍රත්්‍ය වෙන තැනාපි මේ ප්‍රවර්තනය කියලා අපි හඳනාගන්න එදුට පින්නතනි මෙන්න මේ සභාවය පිළිබඳව මේ ලක්‍ෂණයන් පිළිබඳව අපි මෙතනදි තේරුම් ගන්න කොට මේ සියුම් අපි විශ්ලේෂණය කරගන්න හදනකොට අපිට දකින්න පුළුවන් කමතියෙනවා ආහාර ප්‍රත්්‍යය විදිහට විඤ්ඥානයේ නාමේයටට ප්‍රත්ථ්‍ය වෙන ට ආහාර ප්‍රත්්‍යවවිදිහට ප්‍රත්්‍යති වෙෙන අ ආහාර චක්‍රේදි කතා කළා වගේ යම්කිසි තැනක විඤ්ඥානයේ පහළ වෙන වනං එතන නැවත පර්ෂයට වශ්‍ය පසුබීමම සලසමින් නැවත මනෝ සංචේතනාවට වශ්‍ය පසුබම සලසමින් ඒ ප්‍රත්්‍යවීම සිදධ වෙන. මේ තමයි ආහාර ප්‍රත්්‍යේ. ට ආහාරයයක් විදිහට මේක ක්‍රියාත්මක වෙනකොට. ආහාරයක් විදිහට මේ ප්‍රත්්‍යවීම කියන දේ ක්‍රියාත්මක වෙනකොට අපට තේරුම් ගන්නට පුළුවන් කමතියෙනවා මේ සන්තතියක පැවැත්ම සන්තතියක පැවත්ම සන්තතියකය දැන් අපි ඉපදුණු තැන ඉඳල මරණය දක්වාම අපිට පේනවන මිනිසු එනවිදිහට ඉන්නවා කියල එක එකදිගට නොනවත්තා යන පැවැත්මක් විදිහෙට අපිට මේක ප්‍රකට වෙන බව මේ ප්‍රකට වෙන්නේ ඇයි මෙතන තියෙන මේ ආහාරයහි නොසිදී පැවත්වෙන කම නිසා නොසිදී පවතිනවා කියන දැ එක ඉපදන කොට අනික නෑ හෙමද තිබුණට අපවල අවිද්‍යාව නිසාක අතුරක් පේෙන්නහ එතට අපිට එකක් විදිහට තමයික දකින්න පුළුවන් කමල බිලතියෙන්නේ ආහාරය කියන දේේ ආහාරය කියන ප්‍රත්‍යතාවේ විඥානය නමයට ප්‍රත්ථ වෙන නිසා පේනවා අපට එකම හිතක් මරණය උත්පත්තිය හඳල මරණය දක්වාම තියනවා කියලා හැබැයි නැවත නැවත්ත හිත හටගන්නවා නැවත්ත හිත නිරුද්ධ වෙනවා හිත බවාංග පතනය වෙනවා ආපහු නැවත අරමුණක් ස්පර්ශ වෙන කොට ඒ තැනක හිත උපදිනෝ වස්තු කරගෙන ඇසහෝ කණහෝනාසේදිව කයි වස්තු කරගෙන උපදිනවා ආපහු ඊට අනුරූපීව මනසිංවිතල අපි දැනගන්නවා පහු කර්මරක්ස් කරනවා ආයත්්‍යත බවාංගත වෙනවා ආපහු බවාංග චිත්ත සන්තතිය උපදිනවා ආපහු නැවත තවත් මනක් ගැෙනකොට එතන නවතා පහ අලුත්තෙන් සිතව එක වස්තු කරගෙන උපදදිනවා. මෙන්න මේ විදිහට දැ මේ සිතෙහි හටගැනීමක් නිරුද්ධවීමක් අය නැවත හටගැනීම නැවත නිරුද්ධවීමක් මෙයාදී සභාවයක් සිතේ පවතිනො මේ පවත්නා ස්භාවය අපිට විසේේම දැම් එතනදි තේරුම් ගන්නට හුනාගන්නට පුළුවන් කමතියනවා.විනතන මෙන්න මේ හඳුනාගැනීම අපි තේරුම්ගත්ත හාම අපිට පේනවා, අපි ජීවත්වෙනවා කියන තැන විපාකය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න හැම වෙලාවදිම එක පැත්තෙන් ගත්තොත් විඤඥානයේ නිසා නම ධර්ම පදිනෙක නද කියලා විඤ්ාන නිසා නම නාම ධර්ම උපදිනක නද හැම වෙලාවකදම වෙන්න විඤ්‍යාන පච්චා නමංකයෙන්ට එට ඇයි විඥානය නිසා නාමය උපදිනවා කියලා කියන්න විඤ්ඥානය ආහාර ප්‍රත්ය නාමයට ප්‍රත්්‍ය වෙනක එතොට ඒ අර එක හිතක ර මලින් සහජාත වශයෙන් කතා කලාන අන්නේ සහජාත වශයෙන් කතාකරපු පරියාහය නෙමෙ ඒක්‍රමේ නෙමයි මෙතන දිමෙන් කතා කරන්න. මෙතනදි කතා කරන්නේ වි්ඥානය නාමයට ප්‍රත්ථවන ලබන ආහාරය කියනකොට එක සිදුවීමක් විදිට ක්‍රියාකාරකමක් විදියට කතා කරන්න. එක හිතකේ දෙන චිත්ත චෛතසික ධර්ම වෙන්කිරීමක් විදිහට නෙමෙයි මේ කාරණාවය තුළෙද මේ පැහැදිලි කරන්නේ වඩා වෙනස් කරුණක් එක ආහාරයක් විදිහට ගත්තාව මේ ආහාරනැමති මේ ප්‍රත්්‍ය වන ක්‍රියාකාරීත්තවය තමයි මෙතනදි්‍රාකාරයට පැහදිලි කරන්න. කොහොමද ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්. විඤ්ඥානය නාමයට ප්‍රත්්‍යවීමහි ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්නේ විඤ්ඥානය කියන ධරමය නාමය උපදවන්නට නාමය ඇති කරලන්නට උපකාර වෙනවා නාමය කියල හඳුන් පර්ෂ මනෝ සංචේතනාදී දේවල් වලට මේ ධර්මය ඇසුරු කරගෙන පැවත්ම තුළ යම් භවාංගගත විඤ්ඥානයක් තියෙනවන අපි කිවන ප්‍රතිසධදිිගත්ත විඤ්ඥානය සංකහාර්පච්චා විං්ඥානන් කියනට ප්‍රතිසන්ඩි විඥානයක් අපි හැබන ගත්තන්නේ ප්‍රතිසධිගත්ත යම් භවාංග චිත්ත සන්තතියක් තියෙනවවා මේ භවාංග චිත්ත සන්තතිය බිඳගෙන ඔන්න සිතක් උපදිනවා ද සිතක්කපදන්න ස්පර්ශාආයතනයකට අරමුණක් ගැටුනට පස්සේ ඒ ගැටුණු අරමුණ පිළිබඳව ආවර්ජනා කිරීම විදිහට එතන පවත්තින ධර්මයන් දැනගැනීමම් විදිහට තමයි ඒ සිතවඋපදන්න එකොට එතන ප්‍රධාන වෙනවා ස්පර්ශය කියනදේ එකයි තින්නා සංගති පස්සෝ කියලා මේ චකජ පටිච රූපේ චප ජති ක්කු විඤඥාන තින්න සංගති පස්සෝ චක්කු විඤ්ඥාන සිත දක්වල තුන් දෙෙනගේ සංගති භාවේ ස්පර්ශයයි කියලා වෙනම එතන විශේෂ ලක්ෂණයක් කොට පෙන්නු. එතොට එ ස්පර්ශය කියනදේ ප්‍රධාන නාමධර්මයක් විදිහට ප්‍රධාන කෘතියක් සම්පාදනය කරනවා. නාම ධර්මයක් දිේ ප්‍රානතෘත්්‍යයක් සම්පාධනය කරනවා. දැ මකක්ද මේ සිද්ධුවනි. විඤ්ඥාණය කියන එක අර නාමයට ආහාර ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යවීම සිද්දුව වන. මොනනාමයටද. අ ස්පර්ශයනැමති නාමයට, ආහාර වසයෙන් ප්‍රත්තිවීමසිද්ධ වුණ. ර ආර වයෙන් ප්‍රතිවම සිද් වන. එතොට ැ මේක එක හිතේ එකක්ෂණයක මොහොත සිද්ධ ්ච දෙයක්ක් නෙමේ. භවාංග විඥ්ඥානයහි පැවැත්මක් තිබුණ නිසා තමයි නැතිනම් උපදමින් නිරුද්ධවෙමින් එක හටගෙන නිරුද්ධවෙමින් ඒ විදිහේ ක්‍රියාකාරීත්‍රයක් එතන තිබුණ නිසා තමයි චක්ෂුෂය වස්තුව කරගත්ත තැනට ්්‍යානයේ උපදදින්න පුලුවන්කම ලැබන. රූපයක් ආපාතාගම වෙනකොට හැටැවිල්ල වැනකොට ඒ ඇස වස්තුව කරගෙන එතන මේ හිත උපදින්න පුළුවන් කම තිබ. එදොට එතන හිත උපදින කොට තමයි චක්කු විඤ්ඥාන සිත උපදිනකොට තමයි ඒ ඇහැත් ඒ රූපයත් ඒ හිතත් කියන මේ තුන්දනාගේ සංගතිභාවේ ස්පර්ශයයි කියලපි විහාර කරන්න. එදොට ඒ කියන ස්පර්ෂංඛ්‍යාතයේ නාමයට උපකාර කරනු ලැබූයේ මේ විඤ්ඥාය ්ඥාය. භාංග විඤ්ඥානය මේ ඇසුරු කරගෙන පවතින්නේ නැත්තං චක්කුව වස්තු කරගත්ත තැනක රූපයක් ආපාතාගම වෙනවා කියන එක වෙන්නෙ නෑ එහෙමුණනං ඒ පැත්තරූප පේන්නේ නෑ ඇහෙන්නේ නෑ දැනෙන්නේ නෑ විදින්න පුළුවන් කමක් නෑ. එ එහෙම විදිිනනා කියන තැනක පින්නතුනි විද්‍යධමානයි මකදද. ආහාර වසයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කරනවා. ආහාර වසය මේ ප්‍රත්්‍යවීම ද්දරන ඒකට මේ ප්‍රත්්‍යවීම කියන ක අපිට මෙතනද ආහාරවසයෙන් ප්‍රත්ථ වවා කියන එක ප්‍රධාන වසයෙන්ම විශේෂ කරනක් හැටට තේරුම් ගන්න පුළුවන් කම තියෙනවා. එදට විඤ්ඥානය නිසාවන්න නාමයට ප්‍රත්්‍යවන ආකාරය විඤ්ඥානයේ නාමයට පත් විඤ්ඥානය නාමයට ආහාරවසයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කරන ආහාරයක් විදිහට ප්‍රත්වයනවා. එදට ඒ විඤ්ඥානයම නැවත්ත ආපහස මනොසංචේතනාදීට නැවත ප්‍රත්ති වෙනවා. එතවට මේ විඤ්ඥාණයේ නිසා මේ නාම ධර්මයෝ නැවත නැවත උපද වනෝ නැවත නවත උපදවනවා කියන මේ ආහාරවසයෙන් ප්‍රත්්‍යවීම අපිට මෙතනදදි හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා. එවගේමතමයි අධිපති භාාවවසයෙන් ප්‍රත්වීම කියලක කියන්නේ. අධිපති භාහවසයෙන් ප්‍රත්වීම. එතවට යම් තැනක විඤ්ඥානය නාමයට ප්‍රත්්‍යව වෙනවා අධිපති භාාව විදිහයට tapi adipati, adipati Dharma Terungno canda di dipati Wir dipati Wiman tapi adipati. adipati akar pilih Band kata Candinopatiganno Adipatino Wiman dipatiwa dipatipulang තැමවස්තාවගේ චන්දාධිපතිව දකින්න පුළුවන්කම තින ඇත අවස්ථාව රයාාධපති භාවේ දකින්න පුළුවන්කමතියන්. එතුට මෙන්න මේ විඤ්ඥානය අධිපති භාව විදිහට කොහොමද සංස්කාරයට නාමයට ප්‍රත්්‍ය වෙන්න කියන එක පිළිබඳව අපිට බොහම තෞදුරටත් විස්තරාත්මකව කරුණකාරණ පැහැදිලි කරගන්නට පුළුවන්කම තියනවා. ඉතිං අපි තෞදුරටත් ඒ කරුණට එක පිළිබඳව ඉදිරියේද තසාකච්ඡාක් කරමු මේ අපි අවසානයට කතා කරපු කරුණු තුන පිළිබඳව එකන ප්‍රත්්‍යවීම කියන එක. අපි මුලින් පහක්කතා කලා සහජාත ජ මන් නිස්සේ සම්ප්‍රයුප්තාත්තිය, අවිගත කියන මේ කරණටය පිළිබඳව. ඉට පස්සේ ඉන්ද්‍රිය හාර සහධිපති කියන මේ කරුණු තුන පිබඳව හුඩාගත්තේ ඒ කරුණු පිළිබඳව. අපි තවදුරටත් ඉදිරිියයේදි පැහැදිලි කරගැනීම සිදු කරමු. pena kegan sadhar mas yooni suman kararewa Siga siuku seledharan kalikan Sildewi ta niping api an aaka saddha cebu mata dewa naga mahindika penyaang mudhitua cirang akantu buddasaan senang aaka saddha cebu mata dewa naga mahhindika, nyant tangan muddhitwa cirangrak hantu bud sa weang Aaka sadta cebu mata dewa nagamahhintika Punyant tangan mudhitwa bode hantu siwang padang. Ewa mi par lo nya tinta tapi pingan muangkermu Ida me nyati na hutu suki hontu nyatayu Ida me nyati na hutu suki hontu nyatayu. එදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාකයු. එවගේම මේ සියලූම කුසල ධර්මයන් අපි පින්නත් ඔබ සෑම සිලුදිනාටමත්. ඔබට උතුම් ධර්මලා බේල බාදන්නට කටයුතු කළ හිරු මාධදිජාලයේ සහපතිතුමන් ඇතුළු කාරි මණ්ඩලේ සෑම සිරලුදිනාටමත් මේ යඋතුම් කුසලය නිදුක් නිිරෝගී සෝපත් බව චරජීවනය පිණසම කායික මානසික සැනසිල් උදාකරගෙන මමාම හනිවනින් සැනසීම පිණසම හේතුප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනුමෝදන්වන්න හැම දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා